මේ දායකත්වය නම් ඉදිරියකට බහිරව පූජා. තාවන වනායක සුදුසුද කියලා මේ අහන්නේ. මේකයි බහිරව පූජා කියන එකේ අපි දකින්න ඕන ක්‍රමයක් නම් ඊට ඉස්සරහත් මේක විග්‍රහ කරලා. යම් කිසි අයිතිකාරයෙකු පිරිසක් ඉන්නවා නම් යම් තැනක. ඒ ඉස්සරහේ තව කෙනෙක් අයිතිවාසිකම් කියනවා නම් ඕක කැමති වෙන්නේ නැහැ. ඔය බහිරව කියන්නේ කවුද? ඒක දකින්න ඕන. මේ ගෙවල් දොරවල් හදාගෙන ඉඩකඩම් වවාගෙන ඕකෙම ඇදිලා ගෙල්ල ඔය පොළොවටම හිර වෙලා ඕකෙන් අහකට යන හිතක් නැහැ. වෙන පිනක් දහම කරගන්න බලාපොරොත්තුවකුත් නැහැ. ඒක දාලා යන බලාපොරොත්තුවක් නැතුව වැඩ කරපු මිනිස්සු මැරිලා ඒ පොළොවටම හිර වෙලා උපදිනවා. ඉතින් ඕක කාලේ දැන් අද කාලේ බැංකු නෙමෙයි තිබුණේ. ඒ කාලේ තිබුණේ සල්ලි කීයක් හරි හම්බුනනම් පොතලහරි මුට්ටියක දාලා වල්ලා තියාගන්න එකයි දැන් ලකුණු කරන්නේ. අවශ්‍යතාවයක් නොගන්න. ඕක වල්ලාගෙන ඉඳන් හොරෙන් ගිහිලා ඔතෙන්ට ගිහිලා වට පිට බලනවා කවුරුවත් දැක්කද ගොඩාරන්න මොකද කියලා බලන වට පිටා ගිහිලා අත ගාලා බලන එනවා. මලාට පස්සේ මොකද කියන ඔය තිබ්බ මොනව හරි සල්ලි මුට්ටියකටයි කාටි මුට්ටියකට නැත්නම් මොනව හරි වල්ලා ගත්තද කියලා හිත තියාගෙන අර සීමා ඉදන් සීමා අල්ලගෙන ඕකට බැදිලා හැබැයි වෙලා හිටන් ඉනවා දැන් කිසි අවනුසේක. මෙන්න මේ බඳු හදිච්චෙවුන් බොහෝම ඉන්නවා. ආතමුත පරම්පරාව ඉතිසලේරෝ පරම්පරාව ඉතිසලේරෝ පරම්පරාව ඔහොම අසු කර ඉඳපු ගෙවල් දොරවල් ඉඩ කලන් වලට අල්ලගින්න සැලින් තැන ඔහොම මයික මගේ මේක මගේ කියලා අල්ලගත්ත කිරි සැදෙනවා. ඊට පස්සේ උන් අතරත් මහා රන්දු වෙනවා. තොගේ වෙන්නේ කොහොමද? තොත ඉස්සලා මේක මං අරගත්ත. ඒවලට මේ වස්තුව මගේ. ඔහොම එන පොරයක් යනවා. බහිරවලු. ඔහොම ගින් ගින් චන්දියට යටත් වෙන අනිකයි දෙවෙනි වෙලා කොහොම හරි හා කවන්නේ උගත් එකයි මාත් එක අපි කට්ටිය කිනේ. අපි කට්ටිය එක රකි. ඔහොමත් එකතු වෙනවා. මේ මේ විදිහට එකතු වෙච්ච පිළිත් මේ හැමතැනම ඉන්නවා. අදෙය පොලවක් නෙමෙයි මේ. ඉතින් මේ වගේ දෙන ඉන්න අදත් යම් කිසි කෙනෙක් ඉඳලා මිනිස්සෙක් මෙලොවිද කියලා කියනවා. මේක මගේ කියලා. ආන් ඒක උගෙලි. අපේක කොහොමද උගෙ වෙන්නේ? අර කොහොමද කියලා බහර ගන්නවා මිනිහට. මොකද මිනිස් බලය වැඩි නිසා අරුන්ට වෙන්ති ලැබිච්ච එකේ ඉන්නා මිස වෙන කරන්න දෙයක් නැහැ. මිනිහා විවිධාකාර දේවල් කරනවා. අර කන්න බෙදලා දානවා විනාශ කරනවා අලුතෙන් දේවල් නිෂ්පාදනය කරනවා. ඒ මිනිහාගේ හැකියාව අර අමනුෂ්‍යින්ද නැහැ. හැබැයි උන් සාප කරනවා පැත්තක ඉඳලා අවුල් කරන අපරාධයක හැටි උගේ කීකේ උගේ කලා ගන්න හදන අපි එක කියලා ওই දින සාප කරනවා කරදර කරනවා උන්ගේ සාපේන කරත් මොකද කරන්නේ අමනුෂ්‍ය සාපේ නිසා මිනිසුන් කරදර ඇති වෙනවා ඒක නැති වෙන්නේ නැහැ මෙන්න මේ වගේ ලාට උපක්‍රමශීලී ක්‍රම කියනවා උන්ට පූජාවක් දීලා උන්ට අපි කන බොන ආහාරයක් දීලා හිමිකමක් දීලා මෙන්න මේ සීමාව අපිට ඉදාරන් දියා අපිට මේ වැඩේ කරගන්න එක අවශ්‍යයක් ගන්න සමහරట్లాදී අමනුෂ්‍යය අන්නේම කතා කරලා කරගන්න එපා අපිට අවශ්‍යය කරගත්තා නම් කවන්නේ අපේ එක බපිලි අරන්නේ අපිටත් යමක් දුන්නානේ එහෙම සැනසෙන අවස්ථාවක් තියෙනවා. ඔන්නම ක්‍රමයක් තියෙන නිසා මිනිස්සු බහිරව පූජාවක් දීලා විදිය කරනවා. ඉතින් අපි දැනගන්න ලේසියම ක්‍රමයක් තියෙනවා මේක පූජාවක බෞද්ධයෙක් හැටියට දෙන්න දෙයක් නෑ. බෞද්ධයෙක් මගේ ගේදර මගේ ඊටකලන් කියන මානසිකත්වය තියාගෙන ඉන්නේ නෑ. මාත් උපන්න ජීවත් වෙනවා කාගේ වුණා මට කවන්නේ. අර ජීවත් වෙන්න ගියක් ඉන්න ගියක් නිසා මගේ ගියේ කියන එකක් මට අවශ්‍ය නෑ. මේ ජීවත් වෙනකන් ඉන්න පරිසරයක් නිසා මගේ ඉඩම කියන්න මට ඕනේ නෑ. ඒ අදහස ගත්තාට පස්සේ අර අමනුෂ්‍යයිට තේරෙනවා ඌ අයිතිවාසිකම් කියන්නේ අපේ ඒවට. ඌ හිතුවා අපිට ප්‍රශ්නයක් නැහැ ඒක හිතියද. ඌ අපේ ඒවා ගන්න ලැහැත් තියලත් නැහැ අපේ ඒවට අයිතිවාසිකම් කියන්නේ. අන්න එහෙම මේ බෞද්ධයන් කෙරෙහි මේ මානසිකත්වයේ බහිරව අත්හරින. එහෙම කෙනාට ඕන බහිරව දෝෂ තියෙනවා කියන ඉඩමක ගියක් හදාගෙන ඉඳපු. ඉතින් ඒක බෞද්ධයේ වශයෙන් ඒක තේරුම් ගන්න. තේරුම් වරින් මේ මගේ ඒවා කියන අදහස අත්හැරලා කටයුතු කරන්න. ඉඳ ගන්න තියෙන පුටුව නිසා මගේ පුටුව කියන එක අත්හරින්න ඕන. සැතපෙන්න තියෙන ඇද කියන එක නිසා මගේ ඇද කියන එක අත්හරින්න ඕන. අපිට ජීවත් වෙන්න තියෙන ගේ කියන නිසා මගේ ගේ කියන එක අත්හරින්න ඕන. අපිට මේ ඉන්න කලබන ස්ථානයක් මේ ඉඩම නිසා අපි ඉන්න එක නිසා මේක මගේ එක කියන එක අත්හරින්න ඕන. අපි ඉන්න කයිදි කොහේ හරි ඉන්නේ ඒකයි මේ ඉන්නේ. මගේ කිවට ඇලක් තියෙන. මගේ වෙන්නේ කොහොමද? නැවත ජීවත් වෙනක කොහේ හරි ජීවත් වෙන්නේ ඒක ඉඳන් මේක හදාගෙන ඉන්නවා. දැන් ඔබ හොඳට තේරුම් ගන්න මෙහෙම දෙයක්. යම් කිසි මේ ගෙදරක මිනිස්සෙක්ගේ තව තියෙන අධිවේගක ගෙදරක කුලියට පිරිසක් ඇවිදී කියනවා. බැරිලා හරි ඒ පිරිස කියන ඇහුණු. මේක මගේ ගේ කිය, අපේ ගේ කියලා. අර අයිතිකාරයා මොකක් කරයි? වැඩේ හරියන්නේ නැහැ. ඉක්මගල පන්නන්න ඕනේ. දැම්මම අයිති කරගන්න. අනේ අපි මේ අපේ ගියා කියලා හැක නෙමෙයි. අපි මේ ඉඳ කිව්ව ඉඳම ඉඳ දෙරක ඉන්නවා. උන්නම් කවදාවත් අයිතිවාසිකම් කියන්නේ නැහැ. උන්ගේ ප්‍රශ්නයක්. අපේ කුලියක් දෙනවා. ආදාත් මගේ ගියේ කියන අදහසක් නැහැ. යන්න කිව්ව තෝරලාක යන්න උනත් ලැහැත්තිලා ඉන්න කතියි. උන් හිටියට අපිට ප්‍රශ්න යන්නේ ඉන්න දෙන්න. මෙලෝ ඉන්න ස්වභාවයත් ඒකුනේ. ඔන්න ඔහොම තමයි සිද්ධි. ඒ වගේ යම් කිසි මියගේ ඥාති හිතාචින් ওই බහිරව කියන්නේ ගෙවල් දොරවල් හදලා ස්ථාන හදලා වාවල හදලා දුන්නාය. ගල් වැටියක් හරි වැදලා
අගලක් හරි කපලා පද ආරක්ෂා කරලා මෙහෙම හදලා දුන්න පිරිසක් ඉන්නවනේ. මේවා අපි ඒවා නෙමෙයි යම් කිරෙක් මෙහෙම කරලා දුනම අපි ඉතකමක් තියෙනවා. ඊයටත් උදව්වක් උපකාරයක් කරන්න පින්පෙත් දෙන්නේ. පොතන හිරියත් ඊයට සුඛිත මිතුවේදී යහපතක් කරලා දෙන්නේ. නිසා මේ දින ඉඩකඩම් වලින් ගෙවද්දර වලින් මොනවා හරි ආදායමක් ගන්න. අපි ඊයටත් යහපතක් කියන විනත් දහමක් කරලා පුණ්‍යානුමෝදනාවක් කරමු කියලා අපි ගුණ ධර්මයතු හිතනවනේ. ඒකදී සතුටටපත් වෙනවා. අපේ දේවල් වලට අයිතිවාසිකම් කියන්නේ නැහැ. උන් අපේ කියනයි කියන තිකලා නැහැ. නමුත් අර ආරි බුද්දලේ අපේ කියනයි කියන්නේ නැතුව ඉදලා යමක් කළා දුන්න කියලා උපකාරී උතෝපකාර කරන්නේ කොනහම අරයි පැහැදිලා. ඒ බුද්දලාගේ අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. අයිතිවාසිකම් කරගන්න ඇවිදිලත් නැහැ. නමුත් අපිටත් එහා පොතක් කරලා දෙනවා. ਉਹ අපි රකිමු කියට ආශිර්වාද කරනවා රැකවරණ කරනවා. අන්නේ ගති ලක්ෂණ තියාගත්තාම කිසිම කරදරයක් ඉන්නේ නැහැ. හිංගි හිසා කරන්න ආපිරන්න කරන්න හිතෙන්නේ නැහැ. ආදීවුට හිංගි හිසා කරන මනුස්සානම් පියෝ හෝති අමනුස්සානම් පියෝ හෝති කියන ඔතෙන්ද වැටේ. කවුරු ඉංග්‍රීසි සා කරගෙන ඇවිවා ඉංග්‍රීසි සා කරන්න හිතෙන්නේ. අනිහම් ස්වභාවයක් මානසිකත්වයක් ගොඩනගෙනවා ආරි ධර්ම තුන යනකොට. ඉංග්‍රීසි හේව කරන කෙනාට මේ විශේෂ පූජාවන් නැගත් සාතර වෙන්නේ මේකක්වත් අවශ්‍ය නැහැ. මනසාතියේ පසන්නේ ඉන වාසතිවා කරෝතිවා තපෝන දුකමන් වේදී ඡායාව අනපායිනි කියලා උන්ට යහපතම කරා එනවා. ඕක කරන ඉහිගෙන වරදින්නෙත් නැහැ. කාලය වරදින්නෙත් නැහැ. පටන් ගත්ත වෙලාව වරදින්නෙත් නැහැ. ඒවා අර පුණ්‍ය ශක්තියෙන් ප්‍රසන්න මනසින් හරියට කර කියලා වෙලාවට එනවා. යාදී නොවිත නැගත බලන්න දෙයක් නැහැ මේ වැඩේ කරන්න ඕනේ කියලා හිතනකොට හරියට ගැලපෙන වෙලාවක තමයි ඒක කරේ. ඒක වෙනස් වෙන්නේ. එහෙම ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒ ක්‍රම අනුගමනය කරලා මේවා අපි අධ්‍යක්ෂකවරුන් හොයලා බලමු ක්‍රම. බොහොම යහපත් ජීවත් වෙච්ච කටයුතු කරමු. සාදාන විදිහට කටයුතු කරමු. යම හොඳින වලට පත් වෙච්ච පුද්ගලයෝ ඒ වගේ ගියක් හදන්න වෙලාවක මම වැඩි ඉස්සෙල්ලා වගේ දේවල් හලවල කරනකොට මම එයාට මං කියනවා අර ඔයා පරික්ෂා කරන්න වගේ නෙමෙයි. ඔයා වෙලාවක් කියන්නේ වැඩි දෙන වෙලාව. හොඳයි කියන්නේ නිකම් කියන්නකෝ බා. විනාඩියෙම කියන්නකෝ බා. කියලා. පස්සේ අරගෙන සත්කාල නිමිති කියලා කරලා තියෙනවා. ඒ වෙලාව බලපුවාම හරියට පක්ෂියා රජ වෙනවා කියන වෙලාව, දෝෂයක් නැහැ කියන වෙලාව, ඒ වෙලාව අපි වෙලා තියෙනවා. මගේ රාජ මියකට බලන්න දෙයක් නැහැ. ප්‍රහණ හිතකීම කරන්න. නමස්ත සම්. ප්‍රහණ හිතකීම කටයුතු කරන්න කිව්වා. කවදාත් වරදීන්නේ. ඔව් සාපක සත්‍යයට පතර මේ විඳින්න එක හදනකොට මුලදීම රුපියල් 1,500ක් විතර එයාගේ අතින් මුදල් වැදගත් කරලා දැන් අලුත් 4කට ඉස්සෙල්ලා ආරම්භ කළේ. අතින් එයාගේ මුදල් වැදගත් කරලා තමයි මේක හැදුවේ ඉස්සෙල්ලාම අපි දුන්න මුදලට අමතරව. සම්පූර්ණ කාලයේ තමයි එයාගේ බඩු මුට්ටු ඔක්කොම විවිධ ගෙනහල්ලා මේක හදලා දුන්නේ. අපි මේ අද මේ ආරම්භහන් ප්‍රවණිය කරන දේ අග්නේ ධර්මශාලාව. මේ පළවෙනි ධර්ම සම්පූර්ණදී මේ වගේ විශාල මුදලක් වැය කරා. ඉතින් ඒ තාත්තේ පත්තේ යාට හේතුනේ තියා බොහොම පුළුවන් පටන් ගත්ත කටයුතු කරගෙන පුංචි බයිසිකල් වින් කළා යද්දාගෙන මජං ගාගෙන ඒ පොඩි බයිසිකල් හදලා පටන් ගත්ත ආරම්භ කර ගමනක අන්තිම අද වෙනකොට කෝටිපතියකේ සත්‍ය වැඩ කරගත්ත කෙනෙක්. ඒ චිත්ත ප්‍රහාදී අපි අතුරෙන්ම ලැබුවේ කරාගත්තේ ජීවිත වෙන මග පාදාගත්තේ. ඒ චිත්ත ප්‍රහාදීන් ගුරු වේත ඉඳීමා කළා තමයි මං ජීවිතේේ යහපතක් සිද්ධ වෙන්න කරු දෙයට උදව්වක් උදව්පකාරයක් වෙන්න මේ ඉස්සරහ හදනවා කියලා. ඔය විදිහට පළවෙනි ඉස්සලා මේ ඉතන හැදුවේ 1,500ක් යගේ මුදල් වැය කරලා බඩු වලට අමතක. ඉතින් අපි ඒක දකින්න ඕනේ ඒ වගේ අපිට මේ මොහොතක් ගන්නේ තියාර යහපතක් වෙනවා. මේ හැදුණු දේ ගැන අපි ඒකෙන් උද්දා වෙනවා නෙමෙයි. ඒ කරලා දුන උපකාර උපකාර වශයෙන් අපි මෙතන ඇතුළු කරපු කෙනාට පවා ඒ සාන්තිය ආවා අපිට මේදී වැදලි මේ පින්පෙත් පිහිටාවා කියලා ආශිර්වාද කරනකොට ඒ අර යහපතක් වෙනවා. ඉතින් ඒ වගේ අපි දැනගන්න ඕනේ කොයි තැනක හරි අපි ඉන්න තැනක භූමිය මොනවා හරි කරපු කියපු දේවල් වලින් ඒවට අයිතිවාසිකම් කිව්වොත් ඒවට සම්බන්ධ වෙලා හිටපු යන්තා පිරිසක් නැත්නම් ඒ සියලු පිරිසලා මේ පිටපෙත් විහිදී පිට මේ සුකිත මොන වායට පත් වෙත්වා කියලා අපි විඳහම් කරලා විඳන මොදා කරා. ඉතින් මේ ඉස්ලාදී එක අමුතුවේ කියා දෙන්න ඕනේ නැහැ. වෙනම ලියා තියන්න ඕනෙත් නැහැ. අපි කියනකොට ඔක්කොම කියවේ. ඉතින් අපි ඒක අනුමෝදන් වෙලා සාදු කියන විතරයි තියෙන්නේ. නම් තේරුම් ගන්නවා. ඒතකොට ඒ කරදර බාධක දුරු වෙලා යහපතක් වෙනවා. ඒක කුමී සතුන් කුහුඹුවන් වැල්නවුන් බහුලව සිටීම අසුබැති කියලා. දැන් මේ හැම එකකම බලපාන එක්තරා ක්‍රමයක් තියෙනවා. ගතියේ ගති ලක්ෂණේ එකතු වෙනවා. අඹු පිළිබඳව කුහුළු හිතින් බලන යකිසි ප්‍රතිවිවියක් ඉන්නවා. මේ ස්ථානේ කුහුඹුවන්ගේ කරදර හරියට වැඩි. කුහු අඹු කියන්නේ ඒකයි. අඹු පිළිබඳව කුහුලක් ඇති කරගන්නකොට අඹු පිළිබඳව කුහුළු හිතින් හිතනකොට කුහු අඹු කියනා වූ සංඛාරයේ වැඩේ. කුහු අඹු සංඛාරයේ ගතිලක්ෂ සම්බන්ධ වෙච්ච ධාතිය සම්බන්ධලා කුහුඹුවන්ගේ පිරිවරා ගැනීම සිද්ධ වෙනවා. ඒ ගතිලක්ෂ නැති වෙලා සමගින් සැක නැතුව ජීවත් වෙනවා. එකිනෙකා කිරේ සැකපු සත්‍යයලා ජීවත් වෙනවා.
අඹු කියන්නේ හිතවත්කම. හිතවත්කමට වාදා පැමිණෙන විදිහේ දේවල් හිතර ගන්න හොඳ නැහැ. ඒකිනිකා කරේ රොස්පරොස් වෙන්නා වූ ගති ලක්ෂණ හිතර ගන්න හොඳ නැහැ. සමගිය සමාදානෙන් ජීවත් වෙන්න කුහුම් කරදර නැති වෙලා යනවා. ඔබ තමයි හේතුව නිරෝධේ ඵල නිරෝධ කරගන්න කරු. සුද්ධ විදිහට ජීවත් වෙන ගති ලක්ෂණ ගත්තොත් සුද්ධ කියන්නේ දස අකුසලයේ මුල් කරගෙන ඒවා සුද්ධ පහත් දේවල්. ඒ වගේ දෙයින් ජීවත් වෙන ගති ලක්ෂණ අත්හැරපුවාම සුද්ධ ජීවීන්ගේ කරදර ඈත් වෙලා යනවා. එතකොට සුද්ධ ජීවීන් නැත්තම් මකුණන් ආදී ගති ලක්ෂණ ඇති අයින් අහක් වෙනවා. ಗುಣ මකා දමන ගති ලක්ෂණ අහක් කරලා දැම්ම. මකුණ ගතිය නිසා හට ගන්නා වූ ගති ලක්ෂණ මකුණ ඇති වෙන්නේ හේතු වෙනවා. යාළුවෝ මකුණ බොවේ. මෞපියන්ගේ ಗುಣ දන්නේ නැත්නම් ඒ වගේ Tamanට උපකාර කරපුවා දුරෝපකාර කරන ಗುಣ දැක්කේ නැත්නම් එහෙම ගති ලක්ෂණ ඇත්තෝ ඒ ගති ලක්ෂණ ඇති හිතවිලි ක්‍රියාවතන් පරිහරණය කරනවා නම් එබඳු පරිසරයේ මකුණන්ට ගැළපෙන පරිසරයක් වෙනවා මකුණ වර්ගෝ. අන්න ඒ වගේ සතුන්ගේ සම්බන්ධයට හේතු වෙන හේතු තියෙනවා. ඉතින් මේ තේරුම ප්‍රශ්න ඉවරේනා අපි දසහ කුසලයේ තේරුම් අරගෙන එයින් අහක් වෙනවා. උපකාරීයේ කුසෝපකාර කරන ಗುಣ ඇතුව සිහි කරගෙන එබඳු ಗುಣ ධර්මයෙන් ජීවත් වෙන කටයුතු කරනකොට ක්‍රමක්‍රමී මේ බාධක දුරු වෙලා ස්වභාවයෙන් පරිසරයේ සුද්ධ වෙලා එනවා. ඉතින් ඒක විශේෂ කාරණා. ඊට පස්සේ මේක කාරණා. භෞතික වශයෙන් ලෝකයේ සතු හිතීමේට ඇති වෙන අවුල්කම තියෙනවා. කෑම ಜಾති උන්ට වැටෙන ආහාරය, පෝෂණීය ආහාරය හැමතැනම දානවා. අඹු පිළක් ගන්න සතුන්ට කියලා කන්න දාම ඊට පස්සේ ඒක සුද්ධ කරලා දාන්නේ. ඒ වගේම හැමතිස්සෙම එකේ සතු ඒක අවශ්‍ය මුගේ ආහාරය ලැබෙන නිසා ඒකේ වර්ධනය වෙන ක්‍රමයක් තියෙනවා. මේ ඉන්නා බහු හේතුකයි. ඒක හේතුක නෙමෙයි මේවා. ඒ වගේ දේවල් ද ඉස්සාර පිළිහිදුව සබා ගන්න දැනගන්න ඕනේ. ඒ වගේ පරිසරයේ සුද්ධත්වය තියාගන්නත් ඕනේ. ඒ හැම කටයුත්තක්ම එහෙම කරගන්න. ඒතර ඒ කියන කරදර ඇති වෙන්නේ නැහැ. සතුන් හේතුකාරක වෙන විදිහට අපිට අඳුරේ ජීවත් වෙන සත්ත්ව කොටස් වල කාවර හැමිලියම වහලා තියෙනවා නම් වාතයේ විසන දුක එරෙලිය වැටෙන්නේ නැත්නම් එවන් තැනදී ඊට ගැලපෙන්නා වූ කොට්ටාසියෝ වැඩෙන පරිසරයක් තියෙනවා. ඒක භෞතික ක්‍රමය. භෞතික වශයෙන් ඒවා හැක ගත්තාම මේ ප්‍රශ්නේ නැති වෙලා. ආධ්‍යාත්මික වෙන්න නම් බාහිර හේතු වලින් ක්‍රමයක් තමයි අපි ඉස්සෙල්ලා කිව්වේ. ඉතින් ඔය ආධ්‍යාත්මික බාහිර තමයි